අපිට පුළුවන් නම් රටක් ලෝකයක් වෙනස් කරන්න නැතුව එක්කෙනෙක්ව වෙනස් කරන්න මම උත්සාහ කරන්නේ මම වගේ තව කෙනෙක් හදන්න ඔබ කියපු ජපාන අගමැතිවරයාගේ වටේ ඉන්න අර විශිෂ්ට චරිත ඒ විශිෂ්ට චරිත බිහි වෙන්නේ මේ වගේ පුංචි දරුවන් අතරින් තමයි අපිටත් ඉන්නවා ඔබ වැනි විශිෂ්ට පුද්ගලයෝ නමුත් වාසනාවකට හෝ අවාසනාවකට යම් යම් තැන්වලට ඒ පුද්ගලයෝ යවෙන්නේ නැහැ සමහරට ගියාම ඔවුන් වෙනස් වෙනවා සමහර වෙලාවට ඔවුන් යන්න කැමැත්තෙන් ඉන්නවා ඔවුන්ව එතෙන්ද ගන්න යන්න තියෙන පාර අහුරනවා මං වරකදි මේක ඔබත් එක්ක පෞද්ගලිකවත් කතා කරා නමුත් දැන් මං කතා කරන්නේ නැහැ මහාචාර්යතුමනි ඒ කියන්නේ මේ අපි යමු අපි විවෘත කරමු කාටද දරුවන්ටද මව්පියන්ටද අහන්න තියෙන ප්‍රශ්නය අත ඔසවා හෝ අන්මියුට් කර අහන්න පුළුවන් ඉතම කෙටි ප්‍රශ්න කීපයකට යම් මහාචාර්යතුමා සමග කවුද ආරම්භය ගන්න මට කතා කරන්න පුළුවන්ද ඔව් फोरम अवश्य संक्रमण सहाय विविध नटवादीन मनुष्यते महाचार කාරණ අනු ඒ කියන්නේ මේ අපිට මේ තියෙන මේ රැල්ලට දුවන එක නවත්තනවා කියන එකට ලොකු සටනක් දෙන කෙනෙක් තමයි මම පුජ්ජලික මගේ බිරිඳත් එතන ඉන්නවා නමුත් එයාටත් වඩා වෙන මානෙකින් මම එතන හිතනවා ඒ කියන්නේ සමහර දේවල් වලට මම කෙලිම විරුද්ධත් වෙනවා මේක කරන්න අවශ්‍ය නැහැ මෙයාට කියන්නේ මොකද මේ 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 ඉස්කෝලේ යන එක පන්ති යන එක ඒ විභාග වලට බින් ළමයි පුරුදු කරන එක ඒ ওই කොටස් වලට 100%ක්ම විරුද්ධ කෙනෙක් මොකද මත ඒ මතය තමයි හිතේ මම හිතන්නේ එතකොට අපි මෙහෙම කරද්දී අපිට මේ තනියෙන් මේකට සටන් කරන්න හරි අමාරුයි මචන්. අපි කොච්චර කිව්වත් මේකට මෙහෙමයි කියලා දැන් ඔබතුමාව කියන කුරුල්ලෝ ගැන ගහකොළ ගැන සතාසිපාව ගැන ඒ තියෙන අත්දැකීම් දෙන්න පොඩි අවමාෂයෙන් හරි දෙන්න උපරිම උත්සාහයක් ගන්න අය අපි. මොකද අපි AC රූම් එකක් ඇතුළට දාලා TV එකක් දාලා ෆෝන් එකක් අතර දීලා ඒ කාලය ගත කරන්න දෙනවට වඩා අපි උත්සාහ කරන්නේ තරම් එළියට බහින්න outdoor activities බයිසිකලයක් පදින්න නිකන් කුරුල්ලෙක් දිහා බලන් හිටියත් ඉගෙන ගන්න දේවල් තියෙනවා උතුමා කිව්වා වගේ මට දැනගන්න තියෙන ප්‍රශ්න මාචාර්තුමාද මේ වගේ කරගෙන යද්දි මේ එන එකක් තමයි සමාජ විරෝධතාවය ඒකට නම් අපිට මුහුණ දෙන්න පුළුවන් කියමුකෝ නමුත් මේ තනියෙන් මේ සටන ජය ගන්න බැරි කමට මොකක්ද අපිට තියෙන විකල්ප ඒ කියන්නේ දැන් මේකත් එක විකල්පයක් තමයි මේ විදිහේ කොටසක් එකතු වෙලා අපි මෙහෙම කතා කරීමම ඒක මහා විශාල දෙයක් මේ වගේ සමාජයක I think නමුත් මෙතනින් එහාට අපි මොකද්ද මේ වෙනුවෙන් කළ හැකි දෙයක්ද මම මේ ඔබතුමා කියපු දෙයක්ම නැවත අහනවා කියලා හිතන්න එපා සමා වෙලා නිකන් අපි මේක සංවාදයක් විදිහට ඉදිරියට අරන් යනවා නම් මං හිතන්නේ දෙමොක්ක කැමති වෙයි කියලා ඒ ප්‍රශ්නෙට මං හිතන්නේ දිල්රුක් නැත්තම් දිල්රුක්ගේ තාත්තද දන්නේ නැහැ නෑ මම දුල්කිත් මම දුල්කිත් මඩපඩ හරියට කියවගන්න දුල්කිත් මෙහෙමයි ඇත්තටම ඕක ගොඩක් දෙමව්පියන්ට තියෙන ගැටලුවක් මන්දන නාලක මුලින් හවුවා කොහෙන්ද වෙලාව කියන එක. අතන වෙලාවට වඩා මේ සමාජ විරෝධී නැත්නම් සමාජයේ පොදුමදයට විරුද්ධව වැඩ කිරීමට නොබකේ පොඩි පැකිලීමක් තියෙන පොඩි පොඩි හිතේ ගැස්මක් තියෙනවා අපි අපි සමාජයේ අපි කොන් වෙයිද කියන එක. ඇත්තටම මම හිතන්නේ පළවෙනිම දේ තමයි අපි ආත්මභිමානයක් නිර්මාණය කර ගත යුතුයි. ඒ වගේම තමයි අපි දරුවන්ට ආත්මභිමානයක් දිය යුතුයි. අර ස්වාධීන වීම කියන එක. ඒතර මේ මේ බහුතරයක් දකින දේ මත පදනම් කරගෙන ඒක හොඳයි අපි හිතමු මෙහෙම කිව්වොතින් අපි අපි යුනියන් එකක් නැත්නම් අපි හිතමු මේ අපි මොකක්ද ඒකට කියන්නේ අපි මේ 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 අපි වෘත්තීය සමිතියක් කරනවා නම් වෘත්තීය සමිතියක නායකයෙක් විදිහට මට සිද්ධ වෙනවා බහුද මමත් මම හොඳට වෘත්තීය සමිතිවල නායකත්වයේ දරපු චරිතයක් විදිහට මට එකතන එකතනකදී මම සියලුම දේවල් වලින්
මම මම ඉවත් වෙනවා ඉවත් වෙන හේතුව තමයි මම කිව්වදී බහුතරයක් වෘත්තීය සමිතියක නායකයෙක් කියලා කියන්නේ දැන් කෙනෙක් පාට හිතන්න පුළුවන් මේ මොනසයා මොනවද කියන්නේ මේ මොනසයා මේ මෙච්චරලා නාලක හඳුනලා දුන්නේ සමාජයට අර පරිසරයට ආදරය කරන මහාචාර්යවරේ පරිශන කරන මහාචාර්යවරු ඉතින් මම කියනවා නෑ මම වෘත්තීය සමිතිය කරපු මොනසෙක් කියලා ඔව් මම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නායකයා 2016 ඒ වගේම තමයි මොරටු විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේදී මම තමයි වැඩිම කාලයක් වෘත්තීය සමිතියේ නායකත්වය දීලා තියෙන්නේ. ඒක තැනකදී මම මම වෘත්තීය සමිති ජීවිතයට සමුදෙනවා. ඒ එතන තමයි වෘත්තීය සමිතියක් කියන්නේ සාමාන්‍යයෙන් බහුතරයකගේ කැමැත්ත වෙනුවෙන් නායකත්වය දීගෙන යනවා. ඒතකොට බහුතරය මතය වෙනුවෙන් නායකත්වය දීගෙන යනවා. ඒතකොට ඔබ වෘත්තීය සමිතියක් කරනවා නම් ඔබට ඔබට සිද්ධ වෙනවා බහුතර මතේ නියෝජනය කරන්න. තමන් තමන් විශ්වාස කරන තමන් අදහන මතයට විරුද්ධව හෝ බහුතරයේ මතය වෙනුවෙන් පෙනී සිටින සිද්ධ වෙනවා. ඒක බැරි වෙන තැන තමයි වෘත්තීය සමිති ජීවිතෙන් අයින් වෙන්න සිද්ධ වෙන්නේ නායකින්ද. නමුත් වෘත්තීය සමිතියක් කරනවා නම් මම ඔය කියන කතාව මම 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 හිතන්නේ ඒක ඉන්ඩියුස් කරනවා නැත්නම් මම ඒක මම ඒක මම ඒක මම ඒකට ඒක ඒක නිවැරදි කියලා මම ප්‍රකාශ කරනවා. නමුත් ඔබ වෘත්තීය සමිතියක නෙමෙයි නා ඔබ වෘත්තීය සමිතියක නායකයෙක් නෙමෙයි නා මම හිතන්නේ නැහැ කිසිම දවසක බහුතර මතය වෙනුවෙන් වැඩ කළ යුතුයි කියලා. බහුතර මතය වෙනුවෙන් වැඩ කරන්න අපි සමාජයක් මම මේ කියන කතාව මම දන්නවා ඉතා අර කන්ට්‍රොවර්ෂල් නැත්තම් මම මේ මේ කියන්නේ සම්පූර්ණ සමාජ විරෝධී කතාවක් වෙන්න පුළුවන්. නමුත් කෙනෙක්ට ආත්ම විශ්වාසයක් නිර්මාණය කරලා දෙන්න පුළුවන් නම් ඒ ආත්ම විශ්වාසය ගොඩනගන්න පුළුවන් වෙන්නේ පොතේ පතෙන්වත් ඉන්ටර්නෙට් එකෙන්වත් තමන් PhD එකක් වෙනවාද තමන් ප්‍රොෆෙසර් කෙනෙක්ද තමන් තමන් කරන වෘත්තීය තනතුර මත නෙමෙයි තමන්ට ලැබෙන සමාජ අවබෝධයත් එක්ක තමන් සමාජයේ මොනතරම් සමාජය අවබෝධ කරගන්නවාද කියන එක දරුවන්ට පුළුවන් නම් සමාජය අවබෝධ කරගන්න සමාජය ඇතුළේ ඉගෙන ගන්න දෙන්න පුළුවන් නම් අර පොතේ පතේ ඉගෙන ගන්න ගම මම කියන්නේ පොතපත සම්පූර්ණයෙන් විනා අයින් කරලා දාලා පන්ති යන්න එපා ටියුෂන් යන්න එපා ඔක්කොම කරන්න එපා යන්න ගිහිල්ලා අල්ලපු ගෙදර මිනිස්සුත් එක්ක ගිහිල්ලා වාත්තේ වාඩි වෙලා ඉඳලා තනකොළ ගලෝගලෝ මේ සමාජය ගැන ඉගෙන ගන්න කියන එක නෙමෙයි මම කියන්නේ. මම කියන්නේ ඒ දේවල් කරන ගමන් අපේ දරුවන්ට පුළුවන් නම් සමාජ අවබෝධයක් දෙන්න. ඒ සමාජ අවබෝධය ඇතුලේ තමන් ඉන්ඩිපෙන්ඩන්ට් වෙනවා තමන් ස්වාධීන වෙනවා. අන්නේ ස්වාධීන වීම ඇතුලේ මම හිතන්නේ කවමදාකවත් කෙනෙක් ඔය තරම් ඔය විදියට මේ මම කියන්නේ කන අර දැන් අපි ඇත්තටම අසරණ වෙනවානේ මේ සමාජය ඇතුලේ. අයියෝ මේ බහුතරයකදී මාව 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 මම ප්‍රතික්ෂේප වෙයිද? ඇත්තටම බහුතරයකින් මට නම ආයෙත් මට මේ දුල්කිත් දුල්කිත් ඇත්තටම මට මේ බහුතරය කියන කෙනෙකුට සමහරවිට බහුතරය හරිම සාපේක්ෂයිනේ. ඒතර ගේ ඇතුලේ බහුතරය ගත්තොදී බහුතරය අම්මයි තාත්තයි දරුවෝ දෙන්නයි. ඒතර මේකේ මොන තරම් කතා කරත් තාත්තා තමයි බහුතරය. කොහොම කියනකොට මගේ නිකන් ඉන්න වැඩි පුරහැරි දැනක මට එළියට යන්න බැරි වෙයි කාමරෙන්. නමුත් මොන තාත්තා තමයි බහුතරය. බහුතරය ඒක නම්බර් එක නෙමෙයි. ඒතර ගත්තොදී අපි ලංකාව දැන් බහුතරය මගේ සාපේක්ෂයි කියලා විතර. ලංකාව ඇතුලේ සමහරවිට බහුතර මතය කියලා කියන්නේ ඔය කියන සාම්ප්‍රදායික ක්‍රමවේදෙත් වෙනවා. නමුත් ඒක නෙමෙයි නිවැරදි. නිර්පේක්ෂ සත්‍ය කියන්නේ උතන නෙමෙයි. නමුත් ස්වාධීනව හිතන්න සමාජය ගැන අවබෝධයක් ගන්න පුළුවන් තත්ත්වයට පත් කරන්න පුළුවන් නම් මේ දෙපොළ මම කියන්නේ නෑ ලෝකයක් වෙනස් කරන්න මම කියන්නේ නෑ රටක් වෙනස් කරන්න කියලා. නමුත් අපිට පුළුවන්කම තියෙනවා නම් අපි ජීවත් වෙච්ච විදියට අපි ජීවත් වෙච්ච අපේ ජීවිතේ විඳපු විදියට අපේ දරුවන්ට එකම එක පුංචි අවස්ථාවක් හරි දෙන්න මම හිතනවා අපි සාර්ථක දෙමව්පිය බවට පත් වෙයි. මගේ ආයාචනය තමයි ඔවුන්ව ස්වාධීන කරන්න. හැබැයි පිටිපස්සේ ඉඳගෙන අර අතින් අල්ලගෙන කෙවිතක් අරගෙන අතින් අල්ලගෙන කරන්න කියනවට වඩා පිටිපස්සේ ඉඳලා වැටෙන තැනදී උස්සලා තියන්න පුළුවන් නම් මං හිතන්නේ අපි දෙමව්පියන්ගේ රාජකාරී කරන එතනදී වුන් ස්වාධීන වුන්ට පේන්නේ ඉස්සරහා තමන් තනියෙන් යා යුතු ගමනක් වුන් දන්නා පිටිපස්සේ දෙමව්පිය ඉන්නවා කියලා. නමුත් දෙමව්පියෙක් ඉස්සරහා ඉඳගෙන පිටිපස්සෙන් දරුවව ඇදගෙන යන්න ගියොදින් ඒ දරුවා ස්වාධීන වෙන්න මොකද ඒ දරුවා හැමතිස්සෙම ඉන්නේ දෙමව්පියන්ගේ සෙවණේ පිටිපස්සේ දකින්නේ දෙමව්පියවන දකින්නේ නෑ බාහිර ලෝකේ. ඒක ඇතුලේ අපිට ස්වාධීන චරිත හදන්න බෑ. ඒක ඇතුලේ අපි සදාකල් නිර්මාණය කරන්නේ අර බහුතරයක් කියලා දකින්න පුංචි කොටු ඇතුලේ කීනමවන දරුවෙක් විතරයි. මම කියපු කතාව සමහර වෙලාවට ගොඩක් තැන්වලට වදින්නක් පුළුවන්. සමහර වෙලාවට ඒකට විරුද්ධ මත ගොඩක් නිර්මාණය වෙන්න පුළුවන්. නමුත් මම මගේ ජීවිතයේ දකින විදිය සහ මම දැකපු චරිත ගැන පුංචි කතාවක් මම කියුවේ. ඔබත් සමග 100%ක්ම එකඟයි කියලා විතරක් මං කියලා මේ ටිකට අවස්ථාව දෙන්න. සර් මට දැන් හිතුනේ සර් දැන් අර අපේ දැන් සමාජයේ මේ වෙනකොට ඉස්සෙල්ලා තිබ්බ වගේ නෙමෙයි සර් දැන් තියෙන්නේ හරිම වෙනස් සමාජයක්
අරස දැන් කිව්වා වගේ දැන් ස්මාර්ට්ෆෝන් වල ගොඩක් කට්ටිය පුරුදු වෙලා ඉන්නවා. එතකොට පාරවල් යනකොට එහෙම හම්බ වුණාන් පස්සේ අරස කිව්වා වගේ ඔක්කොම කට්ටිය මේ හම්බෙලා එහෙම ආචාර කරගන්න විදිය පවා තම ලංකාව ඉතුරු වෙලා තිනවා. ඒක හොඳයි. ඒ වගේම තමයි අපිට ආචිල සීයල ඒ කාලේ ඉඳන්ම කියලා දෙන්නේ පුතේ පාරේදී කවුරු හරි දැක්කොත් එයත් එක මේ අඩුම් ගාන hina වෙලා හරි ඉන්නයි කියලා තමයි අපිට කියලා දෙන්නේ. ඒ විදිහටම ආචිල සීයලත් එහෙමම කරනවා. නමුත් කනගාටුවට කියන් තියෙන දෙයක් තමයි සර් දැන් වෙනකොට මේ ඒවත් අපේ මිනිස්සුන්ගෙන් ටික ටික ඈත් වෙලා යනවා. ඒවා අපිට රැකගෙන ඉස්සරහට යන්න පුළුවන් ක්‍රමයක් නැද්ද කියලා තමයි සර් මට තියෙන ප්‍රශ්න. නැතික රැකගෙන ඉස්සරහට යනවා නම් යන්න ඉන්නේ ඕගොල්ලෝ. ඒක ඕගොල්ලෝන්ගේ තමයි යුතුයකම තියෙන්නේ හරි වැරද්ද තේරුම් ගන්න. මං හිතන්නේ නැතික තේරුම් ගන්න තියෙනවා මොකද්ද හරි දෙය කියලා. නැතිකට හොඳ ආච්චි සීයා කෙනෙක් හම්බෙලා තියෙනවා. හොඳ අම්මා තාත්තා කෙනෙක් හම්බෙලා තියෙනවා. ඒතර ඒගොල්ලෝ හරි පාරු ගන්නලා තියෙනවා. නැතිකට පුළුවන් නම් නැතික හිතන විදිහට තමයි එක යාළුවෙක්ව හදන්න. ඒ යාළුව තව යාළුවෙක්ව හදයි නැතික. ඒ යාළුව තව යාළුවෙක්ව හදයි. ඒ යාළුව තවත් යාළුවෙක්ව හදයි. ඔක රැල්ලක් වේ. අර රැලි වලට මම එච්චර ආස චරිතයක් නෙමෙයි. මොකද රැල්ල ඇවිල්ලා වැල්ලේ තියෙන දේවලුත් ගහගෙන යනවා. ඒක වෙනම කතාවක්. නමුත් අපිට කැරල්ලක් කරන්න පුළුවන් නම් මේ නාලක පටන් ගන්න තියෙන ව්‍යායාමයේ ඇතුළේ අපිට පුළුවන් නම් රටක් ලෝකයක් වෙනස් කරන්න නැතුව එක්කෙනෙක්ව වෙනස් කරන්න. ඒකන තව කෙනෙක් වෙනස් කරනවා නම් එයා තවත් කෙනෙක් වෙනස් කරනවා නම් මේක බලාපොරොත්තු වෙන අපිට යන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් අර පිටසක් වලින් ඇවිල්ලාවත් දේව වරම් අරගෙන කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒක කරන්න පුළුවන් අපිටමයි. ওই මිනිස්සුෝ කියන මිනිස්සු පිටතැන් වල නෙමෙයි මෙතන ඉන්නේ. මේ අපි යවට ඉන්නේ මිනිස්සු. ඒතකොට මේ මිනිස්සුන් අපිට වෙනස් කරනවා කියන එක සමහරట్లాට අමාරුයි කියලා හිතෙන්න පුළුවන්. නමුත් ජීවිතේ මං හිතන්නේ නියම මං කියන අර නියම සතුටක් ජීවිතේ ලබන්න නම් ඒ පොඩි පොඩි තියෙන්න ඕනේ. ඒක ඇතුලේ මේ පොඩි බැටල් එකක් තියෙන්න ඕනේ ජීවිතයත් එක්ක. අර හැම දෙෙම අර මොකද්ද කියන්නේ රත්තරන් පිඟානක දාලා රත්තරන් හැන්දෙන් කවන තත්ත්වෙට තියෙනවා නම් මං හිතන්නේ ඒ ජීවිත විඳිනවා කියලා. මගේ ජීවිතේ හැම දේවල් තිබිච්ච තැන් තියෙනවා. නමුත් හැම තැනකම එහෙම දේවල් තිබිලා නැහැ. වැඩිමනක් තිබිලා තියෙන හැම තැන් නෙමෙයි. මං කියන්නේ මගේ ජීවිතේට චැලෙන්ජ් වෙන වෙන මම ආශ්‍රය කරපු ගොඩක් දෙනෙක් දන්නවා හරිම භයානකයි රංගික කියන චරිත රංගිකව චැලෙන්ජ් කරෝදී. මොකද රංගික චැලෙන්ජ් වෙන්න එයාගේ පර්ෆෝමන්ස් වැඩි වෙනවා. ඉතින් කෙනෙක් මාව වටන්න බලාපොරොත්තු වෙනා නම් හොඳම දේ තමයි මට මේ මනුස්සර තමන්ගේ පාඩුවේ යන්න දෙන එක. හැබැයි කවුරු හරි කෙනෙක් මාව චැලෙන්ජ් කරනවා නම් මට යම්කිසි විදිහක තර්ෂණයක් දෙන්න යනවා නම් මම හිතන්නේ ඒක තමයි මගේ සාර්ථකත්වයේ විදිහට දකින්නේ. මගේ ජීවිතේ මෙතනට එන්න මම හිතන්නේ මට සුබපතපු මිනිස්සුන්ට වඩා මම හරියට හැමතිස්සෙම කියන දේක් තමයි මාව වටන්න උත්සාහ ගත්ත හැම කෙනෙක්ටම මම හිතන්නේ මම සුබ පතනවා සහ ඒගොල්ලන්ට මගේ සාර්ථකත්වයේ තියෙන දේ 99%ක් මම දෙන්න කැමතියි. මොකද ඒ දීපු චැලෙන්ජ් එක ඒ දීපු ගැම්ම තමයි මම මෙතනට ගෙනාවේ. මම හිතන්නේ මට සුබ පතපු පිරිස් වලට වඩා ඒක වැඩි. ඉතින් මම හිතන්නේ ඒ තත්ත්වයට අපිට පත් වෙන්න පුළුවන් නම් නිතික මම හිතන්නේ අපිට රට වෙනස් කරන්න පුළුවන්. රටේ ලෝකයේ මිනිස්සු හිතන විදියට මම හිතන්නේ අපි ජීවත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. නෙතිකරත් හිතනවා නම් සිරප්පු දෙකක් නැතුව පටි කලසුමක් යනගෙන කොළඹ ටවුන් එකට යන්න ඕනේ කියලා යන්න. මම සමහරලාට හරි ආසාවෙන් වෙන රටවල් වල ගිහිල්ලත් කරනවා. උඩ ඉඳලා පල්ලෙහාට මගේ දිහා බලනවා. නමුත් මට මොකෝ කියලා තමයි මට කියන්න දෙන්නේ. අත්තිනස හිම ආසාවක් මේ සිරප්පු සපත්තු දාන්න නැතුව පාරේ විදිහින් ගමේ ගියා. මේම මං සිරප්පු සපත් නැතුව තමයි ඉන්නේ. අම්මලා තාත්තලා ඔක්කොම කට්ටිය බයිනවා. ඉතින් මම කියනවා ඉතින් අපේ ඉස්සර කාලේ මිනිස්සු පොළොවේනි පය ගහලා හිටියේ සුද්දොනේ මෙහාට සෙරෙප්පු සපත්තු ගෙන ඊට කලින් අපි හිටියේ කකුල් දෙකෙන් පය ගහගෙන. ඉතින් ඇයි අපිට බැරි කියලා මං කියනවා. කලුතරින් තවත් මේ මහාචාර්යතුමා වගේ කට්ටි බිහි වෙන්න ඕනතරම් අවකාශ තියෙනවනේ. නෙතිකත් ඔය අහල පහල ඉන්නේ මහාචාර්යතුමාගේ. ඔව් කලුතර. හරි වෙන කාටද අපි අවස්ථාව ඕනේ දැන්? ඊටම වටිනවා මේ පොඩි ප්‍රශ්නයක් කරහා ලොකු අනාවරණයකට සංවාදයකට ඉදිරිපත් තාත්තගේ අවස්ථාවක් දෙනවද? ඔව් අනිවාර්යයෙන්ම තාත්තා අම්මා දුව පුතා ඕන කෙනෙකුට ඉර තියෙනවා. සහස්කේ තාත්තා නේද? හරි. ඉතින් අපි මේමය අපි පොඩි පොන්දේසියකට යමු. අපි පුළුවන් තරම් කෙටියෙන් අහමු ප්‍රශ්නේ. එතකොට අපිට වැඩි ප්‍රමාණයකට යන්න පුළුවන්. රයිට්. ඔව් සර්. හරි මට වයිට් ලීෆ් එකේ සර්ගේ ලෙක්චර් එකට එන්න බැරි වුණා. මම සර්කියට සමා වෙන්න මොකද මම ගුරුවෙක් විදිහට තමයි මම සර්ව දැක්කේ. මොකද මමත් මේ ක්ෂේත්‍රයට අදාළව වැඩ කරන හින්දා වැඩ කියන්නේ සිවිල් අංශයේ නෙමෙයි වුණාට ඉංජිනේරු අංශයේ ඉන්න හින්දා. එතකොට
සර්ගේ ලෙක්චර් එකට එන්න බැරි වුණ හින්දා මම වයිට් ලීෆ් එකේ නෝටිස් බෝඩ් එකේ සර්ගේ නම ෆොටෝ එකක් ගහන් ගිහිල්ලා YouTube එකේ සර්ච් කළා සර්ගේ වීඩියෝ සීරීස් එක බැලුවා. මගේ ප්‍රශ්නේ තියෙන්නේ සර් ජපානයේ වගේ රටක මට එතන සර්ගේ රට දාලා තිබ්බේ නැහැ. ඒ ඒ වීඩියෝ එකේ සර් චැලෙන්ජ් කරනවා අපේ ලංකාව ඉතිහාසය ගැන සම්පූර්ණයෙන්ම කතා කරලා පොඩි රටක් ඉදිරියට අපි චැලෙන්ජ් කරනවා සර් චැලෙන්ජ් කරනවා එතන ඔඩියන්ස් එකට ඔගලන්ට තියෙන අයිතිය මොකද්ද? අවුරුදු 100කට යහට උසකට බිල්ඩින් එකක් හදන්න ඊළඟ ජෙනරේෂන් එකේ අහන්නේ නැතුව කියන එක. දැන් මම එතන දකින්නේ එතරම් පොසිටිව් විදියට ධනාත්මක විදියට හේතුව අපි වගේ පුංචි රටකින් ගිහිල්ලා මේ වගේ ඒ ලොකු ෆෝරම් එකක පුංචි රටකින් අපි එහෙම දෙයක් අහනකොට සර්ගේ අත්දැකීම පොඩ්ඩක් දෙන්න මම හිතන්නේ ඒක වටිනවා කියලා හිතෙනවා. පුංචි රටක් ඉදිරියට අපි එතන ප්‍රසන් කරාට නමුත් ලොකු දෙයක් අපි එතන කතා කරනවා සර්. හැමතිස්සෙම අර මේ කරන්ට් මේක තමයි හැමතිස්සෙම චැලෙන්ජ් කරන්නේ සර්. මම දකින්නේ ඒ විදිහටම තමයි එතන කරන්නේ. නමුත් අපි මම හිතනවා අපි නිවැරදි දේ එතන වෙන්නේ නැති කියලා. මට සර්ගේ එතන ඊට පස්සේ ඒ ඒ ලෙක්චර් එකෙන් පස්සේ සර්ට හම්බෙච්ච ෆීඩ්බැක් එක ඇත්තටම වටිනවා සර්. ඒක තමයි මට දැනගන්න ඕනේ. මම නිවැරදි නම් මම හිතන්නේ මේක ජාත්‍යන්තර සමුලෝකදී මට ඉස්සෙල්ලා ජපානය ඊට පස්සේ වගේ ප්‍රධාන සංවර්ධිත රටවල්වල සංවර්ධිත ඒගොල්ලොන්ගේ නිර්මාණ ගැන කතා කරා. සමහර රට මහල් නිවාස තිබුණා, මහා ලොකු පරිමාණ මාර්ග සංවර්ධන ව්‍යාපෘති තිබුණා. මම එතනදී ඔවුන්ගෙන් මම දැන් චැලෙන්ජ් කරා නෙමෙයි, මම එක්තරා විදිහක මම ප්‍රශ්නයක් ගොඩ යොමු කරා ඔවුන්ට. ඔබට මොකද්ද තියෙන අයිතිය ඉදිරි අනාගතේ? මොකද මේ හදන එක නිර්මාණයක්වත් අපේ පරම්පරාවෙන් අවසන් වෙනව නෙමෙයි. සමහරලාට අවුරුදු 100ක් 200ක් පවතින නිර්මාණ. එතකොට අවුරුදු 100කින් ජීවත් වෙන දරුවා මේ මහල් නිවාසයක ජීවත් විය යුතුයි කියලා ඔබ යම්කිසි විදියක අර අර බලපෑමක් ඒ පරම්පරාවට කරනවා නේද? ඒ පරම්පරාව ඇතුලේ එතකොට ඒගොල්ලොන්ගේ හිතීම ලඝු වෙනවා නේද කියන එකයි මම කිව්වේ. නෑ, කවද හරි දවසක සමහරලාට අපේ දරුවෝ දැන් අපි හිතමු නිකිත වගේ දරුවෙක් ගිහිල්ලා හොඳම සුභෝගීම ජීවිතේ විදිහට කැලේට ගිහිල්ලා නැවත ජීවත් වෙන්න පුළුවන්. අද බෙන්ස් කාර් එකක් තමයි තියෙන ලොකුම හීනේ, නැත්තම් V8 එකක් තමයි තියෙන ලොකුම හීනේ කියලා ජීවත් වෙන අපේ පරම්පරාවේ පිරිසල දරුවෝ සමහර වෙලාවට හොඳම වාහනේ තමයි බයිසිකල් එක, නැත්තම් හොඳම වාහනේ තමයි නැවත ඇවිදීම කියලා හිතලා නැවතත් පරණ තැනට යන්න පුළුවන්. ඒතකොට එහෙම යන්න අපි ඒගොල්ලන්ට අවස්ථාවක් සලසලා තියනවාද මේ කරන මහා විනාශ මේ මහා කරන සුවිසල් සංවර්ධනයත් එක්ක? උන්වක තමයි මම හිතන්නේ මම එතන තර්ක කරේ. මම හිතන්නේ එතන සාකච්ඡාවෙන් පස්සේ බොහෝ දෙනෙක් මාත් එක්ක කතා කරනකොට මම ඇත්තටම එතනදී ඊට ඉස්සෙල්ලා මම හිතන්නේ ඔබට මතක ඇති මම කතා කරන ලංකාවේ ඉතිහාසයේ තිබිච්ච නිර්මාණ ගැන මම කතා කරා, අපේ විසු කොටුව ගැන මම කතා කරා, අපේ කලාවැව ගැන අපි මම කතා කරා, යෝධයල ගැන. එතකොට මම කිව්වේ ඕගොල්ලෝ ඒ තාක්ෂණය ගැන හිතන් ඉස්සෙල්ලා සමහරවිට යෝධයල මේ කිලෝමීටරට අඟලක් අඟල් දෙක තුනක මේ පුංචි ස්ලෝප් එකක හැදුවේ බඩදරු එලිචියක් ගිය පාරක් කරන. එතකොට අපි ස්වභාව ධර්මයෙන් අපි දේවල් ඉගෙන ගත්තා. අපි අපේ අපි ගොඩක් වෙලාවට අර නැත්තම් අපි කියන්නේ ස්වභාවික විද්‍යාවත් එක්ක ජීවත් වෙච්ච ජාතියක් අපි. ඔය කෘතිම විද්‍යාව අද කතා කරන්න ඉස්සෙල්ලා නැනෝ තාක්ෂණ ඔය දේවල් ගැන කතා කරනවා. ඕකේ තියෙන නියම ස්වභාවික විද්‍යාව එක්ක ජීවත් වෙච්ච ජාතියක් අපි අවාසනාවකට ඒ ඉතිහාසය අපි අමතක කරලා ඒකට වැලියු එකක් දෙන්නේ නැතුව ඒකට අගයක් දෙන්නේ නැතුව අපි බටහිරින් ගෙන ආපු විද්‍යාව නැත්නම් මේ කෘතිම විද්‍යාවත් එක්ක ජීවත් වෙනවා. ඉතින් ඒ විද්‍යාව මම එතනදී යම්කිසි විදියක චැලෙන්ජ් කිරීමක් කියන එක මම කියන්නේ කිව්වොත් අනිත් අතට මට ප්‍රහාරයක් කෙල්ලෙන්න පුළුවන්. නෑ, චැලෙන්ජ් එකක් නෙමෙයි. අතට මට යම්කිසි විදියක ඇස්සැරීමක් මම කරන්න උත්සාහ කරේ. ඔබ කරන දේ වැරදි. ඔබ මේ කතා කරන තිරසර සංවර්ධනය කියලා පෙන්නන මේ ග්‍රීන් ටෙක්නොලොජි නැත්නම් මේ හරිත උද්‍යාන ඇතුලේ අපි ඊළඟ පරම්පරාවට හිතන්න තියෙන අයිතිය අපි උදුර ගන්නවා කියලා මම එතන මම තර්කයක් නිර්මාණය කරා. ඔව්, ඒකට හොඳ ප්‍රතිචාර එතනදී ලැබුණා මට මතකයි. මම හිතන්නේ දැන් ඇත්තටම නාලක මේක බලන් යනකොට අපි තනි වෙලා නෑ නේද කියලා හිතනවා නේද? කියන්නේ අපි දැන් නිකිල අහපු ප්‍රශ්නෙට මම දැන් උත්තර හොයන්න පුළුවන්. හොඳ දෙමව්පිය පිරිසකුත් මෙතන ඉන්නවා. මේ පණිවිඩය අපිට ඉස්සරහට ගෙනියන්න පුළුවන් නම් නාලක මම හිතන දෙයක් තමයි මම ආසයි අර ජපානින් එන සංවර්ධනයට වඩා කියන නියම සංවර්ධනය වෙච්ච රටක ඇස් දෙක පියාගන්න. මම හිතන්නේ මේ තමයි 2021 තියෙන සාර්ථකත්වය. මේ දෙමව්පියෝ ටික මේ දරුවෝ ටික මේ ගමනට උර දෙන්න පුළුවන් නම් පෞද්ගලික මත පැත්තකින් තියලා
මංහිතන්නේ මේ රට වෙනස් කරන්න පුළුවන් මේ ලෝකෙ වෙනස් කරන්න පුළුවන් අනිවාර්යෙන් මහාචාර්යතුමනි මම එකක් මේ කතාව අහගෙන ඉන්නකොට මේ සහස්කේ තාත්තා මතු කරපු ප්‍රශ්නේ ඔබේ පිළිතුරයි මම දකින්නේ ඔබ මේ රට ඇතුලේ ඉන්න අති විශාල පිරිසක් මවාගත් බොහෝ වෙලාවට දැනුමෙන් අපි තමයි සියල්ල දන්නේ කියලා ඉන්න අති විශාල ප්‍රමාණයකට ඉහළින් මට ඔබව දිස් වෙනවා මට එච්චර කියන්න දෙන්නේ ගෞගානක් ඉහලින් ඔබව පේනවා ඔබේ මතු කරපු ප්‍රශ්නෙත් එක්ක ඒ ඔබව කිසියම් මුරුංගහෝයේ ආහ සමාන ශාගයක් උඩ තියන්න නෙවෙයි ඒකෙන් වැඩක් නැහැ කියන්නත් අමාරුයි ඒක කියන්නත් අමාරුයි ඒකෙන් වැඩකුත් නැහැ මොකද මට වෙන ඵලයක් නැහැ මම බලාපොරොත්තු වෙන ඵලෙම තමයි ඔබත් කරමින් යන්නේ අනාගත දරුවන්ට දෙයක් දීම ඒ නිසා අපිට වෙන ගනුදෙනුවක් නැහැ නමුත් ඔබව අගය කළ යුතු නිසා මම එසේ කියනවා ඉහෙලින් ඔසවා තබනවා ඉනු ඔබට ප්‍රශ්නයක් තියෙනවා අහන්න අත්නව ඉස්සලම මගේ ඉම්ප්‍රෙෂන් එක වුණේ මේ ප්‍රොෆෙසර් කෙනෙක් ගයින මේ කරනකොට කරනවා කියනකොට ඒක සම්පූර්ණයෙන්ම වෙනස් අත්‍තරම මෙහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ දැන් අත්‍තර මගේ තාත්තා දොරක් කරාට කියනවා පරිසරයත් එක්ක ඉන්න එහෙම ගොඩක් ඒ වගේ දේවල් හැබැයි මට කියන්න බෑ මම 100% එහෙම කෙනෙක් කියලා අත්‍තරම මාගේ ප්‍රශ්න තමයි අත්‍තරම දැන් පරිසරයත් එක්ක ඉන්න එක ගැනම නෙමෙයි ඒ වුණාට අනිත් අයගෙන් වෙනස් කෙනෙක් වුණාම ඒ කියන්නේ මටත් ඕනේ එහෙම කෙනෙක් වෙන්න මොකද හැමෝම වගේ ඉඳලා මැරිලා වෙනස් කෙනෙක් වෙන එක තමයි මට තියෙන ඇම්බිෂන් එක එතකොට මම සර්ව දකින්නේ ඒ විදියට ඇත්තටම ගොඩක් වෙනස් කෙනෙක් එතකොට සර්ට නිකන් ආවෙ නැද්ද දෝෂාරෝපණ වගේ දේවල් මිනිස්සු ඇත්තටම වෙනස් වුණාම ගොඩක් ඒ වගේ දේවල් එනවා මොකද මිනිස්සු හිතන්නේ සාමාන්‍ය කරට වෙලා ඉන්න එක තමයි හරි දේ එක තමයි හොඳ දේ අර ටිපිකල් විදියට එතකොට සර්ට එහෙම දේවල් ආවෙ නැද්ද දුස්ස කොහොමද ඒක කෝපරේට් කරේ කියන එක දැනගන්න වැදගත් තැනකට සාකච්ඡාව ගෙනගෙන අරගෙන ගිය ඇත්තටම මේ ඔව් ඒක එනවා ඒක ඇත්තටම අපි අපි සමාජයට ඕන විදිහට වැඩ කරන්න නැතුණාට පස්සේ සමාජයේ විසින් යම් කිසි විදිහක පාලනය කිරීමක් කරන්න උත්සාහ ගන්නවා නමුත් ඒකට මට දෙන්න තියෙන එකම උත්තරය තමයි who cares කවුද ගණන්නේ අපිට මොකෝ ඉතින් ඇත්තටම يعني තමන් තමන් වෙන්න උත්සාහ ගන්නවා මම දැන් එනු කියපු ලොකු වැදගත් කතාවක් තියෙනවා මම දැන් හැම කෙනෙකුටම වැදගත් මේ මම උත්සාහ කරන්නේ මම වගේ තව කෙනෙක් හදන්න ඒක මම කරනවා නම් මම හිතන්නේ මම මගේ ජීවිතේ කරන ලොකුම වැරද්ද. ඒ වගේම තමයි මෙතන ඉන්න දෙමාපියෝ කවුරු හරි උත්සාහ කරනවා නම් මගේ දරුවා අහවල් කෙනා විය යුතුයි නැත්නම් මගේ දරුවා මේ වගේ චරිතයක් මෙන්න මෙහෙම කෙනෙක් විය යුතුයි කියලා. ඒ වගේ චරිතයක් ඉදිකිරීම තුළින් නැත්නම් නිර්මාණය කිරීම තුළින් දෙමාපියෝ සතුට වෙන්න උත්සාහ කරනවා නම් මම හිතන්නේ ඒකේ ඒ සතුට මේ මම හිතන්නේ ඒක සාර්ථක සතුටක් කියලා ජීවිතේ නියම සතුටක් ලබන්න පුළුවන් කියලා දෙමාපියෝ විදිහට අපිට පුළුවන්කම තියෙනවා නම් ඒ දරුවට දරුවා වෙන්න ඉඩ දෙන්න මෙහෙමදී අනාලක ඉනුව මෙහෙ දැන් අපිට අපි අපි ගත්තොතින් අපේ අපේ ලංකාව ඇතුලේ ඔය කොච්චර කතා කරත් ක්‍රමවේදයක් තියෙනවානේ දරුවා ශිෂ්‍යත්වේ පාස් වෙනවා ශිෂ්‍යත්වේ පාස් වුණාට පස්සේ ශිෂ්‍යත්වේ පාස් වෙච්ච දරුවෝ ටික ටීම් එක අරගෙන ගිහිල්ලා ඕ ලෙවල් ලියනවා ඕ ලෙවල් ලිව්වට පස්සේ ඕ ලෙවල් දී දැන් කියන්නේ ඒ ඒ හොඳ ඒ ඒ සාමාර්ථ තියෙනවා නම් ඒ ළමයා අනිවාර්යෙන් ගණිතය හරි විද්‍යාව හරි හදාරන ඌව සාමාන්‍ය සමාජයේ අර පිළිගත් නෝම්ස් නේ නැත්තම් පිළිගත් සම්මතයන්නේ ඒතර මේ සම්මතයන් වල යන්න තමයි ගොඩක් වෙලාවට දෙමෝපියෝ උත්සාහ ගන්නෙ නමුත් ඒ උත්සාහ ගැනීම ඇතුලේ අපි දරුවන්ගේ නිර්මාණශීලීත්වය නැත්තම් දරුවගේ මමත්වය විනාශ කරනවා කියලා මම දකිනවා මම හිතන්නේ එතන තමයි ඉනු මට මතක හරිනේ ඉනු තර්ක කරේ නැත්තම් චැලෙන්ජ් කරේ යන්නේ එතනට තමන් වෙන්න උත්සාහ කරන දෙමෝපියෝ ඔබ 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 මතක් කරලා බැලුවදී ඔබගේ පුංචි කාලේ ඔබ මොන තරම් උත්සාහ කරාද ඔබ වෙන්න ඔබ ඒ වගේම තමයි අපි අපි හරියාසේ අපි අනුකරණය කරනවා සමහරවල් පුංචි කාලේ අපි තාත්තගේ සරම ඇදගෙන තාත්ත වෙන්න උත්සාහ කරනවා
අම්මගේ අර හයි හීල්ස් සබ් නැත්තම් සෙරප් සම්මගේ සෙරප්පු දෙක දාන සාරි පොට දාගෙන දුවලා අම්මා වෙන්න උත්සාහ කරන එක වෙනම දෙයක්. ඒ අනුකරණය වැදගත්. මම කියන්නේ නෑ කොපි කරනවා කියන එක වැරදි ක්‍රමයක් දැක ජීවිතේ ඉගෙන ගන්න තියෙන හොඳම අවිය තමයි කොපි කරන එක. මම මගේ ජීවිතේ ගත්තොත් දැන්. හැබැයි කොපි කරනවා කියලා කියන්නේ නු මෙතනින් අරගෙන මෙතන පේස්ට් කරනවා නෙමෙයි. ඒ කියන්නේ කම්පියුටර් එක ඇතුලේ කොපි කරනවා කියන්නේ කොපි ඇන්ඩ් පේස්ට්. නමුත් ඔබ නියම විදියට කොපි කරනවා නම් මෙතනින් අරගෙන එක මෙතෙන්ට දාගෙන එක තමන්ගේ කරගෙන තමන්ගේ දෙයක් එක්ක ආදේශ කරන්න පුළුවන් නම් අන්න එතන තමන්ගේ ප්‍රතිරූපය තමන්ගේ ප්‍රතිරූපය නිර්මාණය කරන්න නම් ඒ නිර්මාණය කරන චරිතය අර ඉස්සෙල්ලා කොපි කරපු චරිතයට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. එතන තියෙන අර ඒ රූල් මොඩල් එකේ තියෙන බේසික් ක්වොලිටීස් ටික ගෙන්න පුළුවන්. නමුත් ඒ අලුතෙන් නිර්මාණය වෙන චරිතය අර පළවෙනි චරිතය ම නෙමෙයි. ඒත් අපිට වැදගත් වෙන ලංකාවේ ගතුදී මන්නේ ලංකාවේ තියෙන ලොකුම අභාග්‍ය තමයි ලංකාවේ රෝල් මොඩල්ස් නැහැ. ඇත්තටම ලංකාවේ රෝල් මොඩල්ස් ඉන්නවා. ලංකාවේ රෝල් මොඩල්ස් නැහැ නෙමෙයි. රෝල් මොඩල්ස් ඉන්නවා පොඩ්ඩක් තට්ටේ පෑදිච්ච බඩ මහත ඔළුව පොඩි නැෂනල් එක අඳින රෝල් මොඩල්ස් ඉන්නවා. මම නැහැ කියලා කියන්නේ නැහැ. නමුත් අන්නේ රෝල් මොඩල්ස් බීවීම ඇතුලේ විශේෂයෙන් පාසල සහ අධ්‍යාපන ක්‍රමවේදයේ ඇතුළේ මේ කියන රෝල් මොඩල්ස් එහෙම ඇතුලේ අපේ තරුණ පරම්පරාව යම්කිසි විදියක බිඳ වැටීමක් නැත්නම් යම්කිසි විදියක තමන්ගේ අර ප්‍රතිරූපය බිඳ ගන්නවා කියලා මම දැක මම පෞද්ගලික විශ්වාස කරන දැන් මම මේ කියන කතාවට යම්කිසි කෙනෙක් ප්‍රතිතරකයක් නිර්මාණය කරන්න පුළුවන් මම කියන්නේ වැරදි කියලා. නමුත් මම විශ්වාස කරනවා ඒක ඇතුලේ අපි නියම චරිත බිහි වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒතර මේක ඇතුලේ අපි සමහර ලාවට යම්කිසි චරිත කීපයකට ලඟ කරනකොට ඒක ඇතුලේ අර තමන් වෙන්න උත්සාහ කරන මේ ඉනු වගේ තමන් වෙන්න උත්සාහ කරන දරුවෝ මම කියන්නේ නැහැ හැම දරුවෙක්ම පරිසරයට ආ යුතුයි කියලා. ඒක මගේ සතුට. මගේ ජීවිතයේ සතුට තමයි සිකුරාදා හවස් වෙනකොට මම ටිකක් අර වැඩවලින් හෙම්බත් වෙලා නම් මම මගේ කැමරා ටිකක් අටවගෙන මගේ දරුවෝ දෙන්නයි භාර්යාවත් එක්ක විල්පත්තු ඇතුළට ගිහිල්ලා අර භාවනා යෝගීව දිවියක් වෙනකන් බලාගෙන මගේ සතුට. හැබැයි මම කියන්නේ නැහැ මගේ වාසනාවට මගේ බිරිඳ සහ දරුවෝ දෙන්නත් ඒ සතුටට යනවා. ඒක పూర్වයේ මම කියන්නේ ජීවිතේ ලබනවනේ කෙනෙක් වාසනාවත් එක්කන දේවල් ටිකක් දෙනවා. මට ඒක ලැබිලා දෙනවා. මගේ දරුවෝ දෙන්න සබිරිද අර පුංචි පොත් ටිකක් තියන ආර කුරුල්ල මේ සතා මෙයා මෙහෙමයි අන්න අරයාගේ මේක තියෙනවා. ඉතින් ඒකත් එක්ක මම හිතන්නේ අපේ පවුල පුංචි පවුල සතුට පාගෙන යන හතර දෙනාත් එක්ක. ඒතර එහෙම කියලා මම කියන්නේ මේ ඉන්න හැම දරුවෙකුටම ගිහිල්ලා වීකෙන්ඩ් එකේ මේ කැමරා එකක් අරන් ගිහිල්ලා විල්පැතු උදුරට යන්න කියලා. ඒක නෙමෙයි මම කියන්නේ. නමුත් අපි හැම කෙනෙක්ගේම ජීවිත වලින් ගන්න දේවල් තියෙනවා. මම හිතන්නේ මම ඉනුගෙන් මට ඉගෙන ගන්න දේවල් තියෙනවා. නාලකින් ඉගෙන ගන්න තියෙනවා. මේ අපි හැම කිසිම කෙනෙක්ව එකම මිනුම් දණ්ඩකින් මනින්න පුළුවන් කම නැහැ. නමුත් ලංකාවේ අවාසනාවකට අපි හැම දරුවෙක්ම මනින්න උත්සාහ කරනවා එක මිනුම් දණ්ඩකින්. එතන ඇතුලේ අර මිනුම් දණ්ඩට අයින් වෙන තව දක්ෂතා රාශියක් තියෙන දරුවෝ ගාණක් අපිට අහිමි වෙනවා. මම පුංචි දෙයක් කියන්නම් ඉනු පෞගේ දවස්වල මම මේ ටෙක්නිකල් කොලෙජස් වල නැත්තම් මේ තාක්ෂණික විද්‍යාල වල ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපොස සාමාන්‍ය පෙළින් මග හැරෙන දරුවෝ එක වැඩ කරන අවස්ථාව ලැබුණා නව නිර්මාණත් එක්ක. මම දැකපු දෙයක් තමයි සමහරවල්ලාට මෙතන විශ්වවිද්‍යාල වලින් එළියට ආපු සහ විශ්වවිද්‍යාලෙ ඉන්න දෙමව්පියෝ ඉන්න පුළුවන්. නමුත් ඒ චැලෙන්ජ් එකක් එතුව මම මේ කතාව කියන්න. ඒ දරුවෝ විශ්වවිද්‍යාල වල ඉන්න දරුවන්ට වඩා ගොඩක් නිර්මාණශීලී. ඒ දරුවෝ නිර්මාණශීලී වෙන්න නැත්තම් දක්ෂ වෙන්න ප්‍රධාන හේතුව තමයි පාසලේ ඕලෙවල් වලින් අසමත් වෙලා සමාජයට ගියේ. ඒක ඇතුලේ දරුවෝ ඉගෙනගෙන තියනවා දෑතේ වීරයෙන් දෙයක් කරන්න. ඒ දරුවෝ ඉගෙනගෙන තියනවා සමාජයෙන් දේවල් ඉගෙන ගන්න. මොකද අලුත් දෙයක් නිර්මාණය කරන්න වස්තු බීජය නැත්තම් අලුත් දෙයක තියෙන වස්තු බීජය තියෙන සමාජය ඇතුලේ. ඒතකොට හොඳ ප්‍රශ්න තියෙන සමාජය ඇතුලේ. සමාජය ඇතුලට ගිය කෙනා නිර්මාණශීලී. ඔයාලට අපි අනන්තවත් දැකලා දෙනවා මේ පුතේ හිටපු දරුවෝ විශ්වවිද්‍යාල වලට ඇවිල්ලා මොන තරම් අසරණ වෙනවද කියලා. සමහර දරුවෝ මේ තමන්ගේ ජීවිතේ විනාශ කරගන්න සමහර දරුවෝ මානසික රෝහල් වල නවතින අපි දැකලා දෙනවා. මේ දෙමව්පියන්ගේ අනවශ්‍ය පීඩනය ඇතුලේ අර චරිත වලට කුඩු කරන්න යාම ඇතුලේ සමහර වෙලාවට මුද කලාකාරයෙක් වෙන්න අර තියෙන්නේ අර හොඳ කාටුන් තියෙනවානේ මෙහෙම වෙන්න කෙනෙක් හිටපු කෙනෙක් මේ දෙමෝපියන්ගේ කැමැත්තෙන් මෙන්න මෙහෙම කෙනෙක් වෙලා කියලා මේ පහුගිය දවස්වල ලස්සන කාටුන් ගියේ අර එක එක Facebook එකේ. ඒ වගේ දරුවෝ අපි අනන්තවත් මේ විශ්වවිද්‍යාල ඇතුලේ දකින දෙමෝපියන්ගේ බලකිරීමත් එක්ක අර ඒ තමන්ගේ චරිතය තමන්ට අහිමි වීම ඇතුලේ ජීවිතේ කඩා වැටෙන චරිත ඉන්නවා. වෛද්‍යවරු ඉන්නවා සමහර වෙලාවට ලේ දැක්කට පස්සේ කලන්ති දාලා වැටෙන. ඉංජිනේරුවරු ඉන්නවා මේ සමහරවිට සිවිල් ඉංජිනේරුවෙක් ඉන්නවා සිමෙන්ති ටිකක් අල්ලන්න ආස නැති. ඉතින් අර තමන් කරන වෘත්තියෙන් එක්ක දරුවෝ නිර්මාණය කරන වෘත්තියේ
වෘත්තීන් කිහිපයකට ඉලක්ක කරගෙන දරුවෝ නිර්මාණය කිරීම ඇතුළේ ඒ දරුවෝ අසරණ වෙනවා විශ්වවිද්‍යාල උගන්වන පුද්ගලයෙක් විදිහට මම දැකලා තියෙනවා මම හිතන්නේ තමන්ට තමාව නිර්මාණය කරන්න පුළුවන් නම් තමන්ට තමාව එළියට ගන්න පුළුවන් නම් අර කියන පරිසරය ඇතුළේ මම හිතන්නේ සාර්ථක දරුවෙක් බිහි කරන්න පුළුවන් මම නැවතත් අවධාරණය කරන්න කැමතියි මම මේ උත්සාහ කරේ මම මේ කියන්න උත්සාහ කරේ මගේ කතාව ඇතුළේ මම වගේ චරිතයක් නිර්මාණය කිරීම නෙමෙයි මගෙන් ගන්න පුළුවන් දේවල් තියෙනවා මට විරුද්ධව මත තියෙන දේවල් තියෙන්න පුළුවන් ඒකත් මට කියන්න මට ප්‍රශ්නයක් නෙමෙයි නමුත් ඒක ඇතුලේ තමන්ව නිර්මාණය කරන්න උත්සාහ කරන්න අර මම දුව කියපු ප්‍රශ්නයටයි මම උත්තර දෙන්නේ මට මොකෝ කියන එක සමාජයේ මොනවා කිව්වත් නමුත් ඒක ඇතුලේ මට පුළුවන් නම් මගේ මට මං ගැන මම කරන දේ ගැන ආත්ම විශ්වාසයක් සහ ආත්ම අභිමානයක් එක්ක යන්න මං හිතන්නේ නැහැ ලෝකේ තමන්ගෙන් මොනවා කිව්වත් මොනවා හිතුවත් එතනින් එහා ගැටලුවක් තියෙයි කියලා තමන් ගැන විශ්වාසයක් තියෙනවා නම් තමන් ගැන අභිමානයක් තියෙනවා නම් මං හිතන්නේ නැහැ ලෝකේ මට තමන් කවුරුටත් ඉඩිපෙන් වෙන්න ඕනේ කියලා අනන්‍යතාවය ඔබට මතයක් තියෙනවා ඔබට අනන්‍යතාවයක් තියෙනවා ඉනු ඉතම මං ආසම කරන ප්‍රශ්නේ තමයි මහාචාර්යතුමාගෙන් ඇහුවේ මම වෙනම මලක් මෙතන ඉන්න ළමයි හැමෝම වෙනම මල් වෙනම පාට වෙනම සුවඳ ඒ සංකල්පය තමයි White Leaf Academy පටන් ගන්න මහාචාර්යතුමා හේතු උනේ ඉතින් ඒක අපි පුන පුනා කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ නමුත් මේ කතා ඇතුලේ ඔබතුමා ඉතම අපූර්වට ඒක පෙන්වලා දෙනවා අපේ දරුවන්ට ඒ දරුවෝ වෙන්න නිදහස දීමේ වටිනාකම මේක තමයි හරය තාම වටිනාම හරය මෙතන තමයි රහස තියෙන්නේ ඔබ කිව්වා වගේ තවත් රංගික හල් වතුර කෙනෙක් හදන්න නෙවෙයි බලන්න ඕනේ ඔහුවත් අතික්‍රමණය කරන පුද්ගලයෝ සමහර විට අපේ නිවෙස් තුල ඉන්නවා මේ ඔබ අසල වාඩි වෙලා ඉන්නවා සමහර වෙලාවට හැබැයි අපිට හොයාගන්න බැරි වෙලා තියෙනවා අපි ඒ හොයාගන්න ක්‍රමය මොකද්ද කියලා හොයමින් ඉන්න සමහරලාට ඔබ වැනි මහාචාර්යවරුන් සහ විද්වතුන් මෙවැනි කතිකාවලදී කියලා දෙන දේ එක කණකින් අහලා ඊළඟ කණින් හෙට උදේ අතාරින්න වෙනවා ආයෙත් රැල්ලට දුවනවා අපි අමල දාත්තලාට වෙන දේ අර අර පන අර අර ශක්තිය කොන්ද පන නැහැ කියන එක තමයි මම එකින් කියන්න උත්සාහ කරන්නේ නමුත් ඒක තමයි කාරණේ ඒ ශක්තිය අපිට තියෙනවා නම් අපේ දරුවන්ගේ අනන්‍යතාවය අඳුර ගන්න පුළුවන් නම් ඔවුන්ගේ දක්ෂතාවයන් හැකියාවන් මේ තමයි හොඳම කාලේ කුඩාම කාලේ තමයි මේකට මේ ඉතාම අවධානය යොමු කළ යුතු කාලේ වෙන්නේ අපි ඉන්නේ එවැනි හොඳම තැනක හොඳම කණ්ඩායමක් අපිට එකතු වෙලා ඉන්නේ තව ප්‍රශ්න කීපයකට මහාචාර්යතුමනි අපි ඉඩකට දෙනවද ඔබතුමාට බඩගිනිද පුංචි දෙයක් එකතු කරන්නම් ඉනු අහපු දෙයට සහ නාලක කියපු දෙයට මම නැත්තම් සාධාරණයක් කරනවා ඉනුට මේ ඉනු මෙහෙමයි ඇත්තටම සමහරලාට මේක චැලෙන්ජ් එකක් සහ තමන් එක්තරා ස්ථානයකට එනකන් සමාජය තමන්ව වටන්න උත්සාහ කරනවා වගේම තමයි සමාජයෙන් ඔය කියන ප්‍රතිරෝධය එනවා නමුත් ඔබට හැකියාව තියනවා නම් ඔබ ශක්තිමත් නම් ඔබ බ්‍රෑන්ඩ් එකක් වෙනකන් තමන් කරන මහාචාර්යවරයෙක් වෙන්න ඕනේ නැහැ රටේ නමක් දිනාගන්න සමහරලාට පුංචි දේවල් වලින් රටේ නම තියාගත්ත චරිත ඉන්නවා මම හිතන එක්කෙනෙක් විදිහට නම් කිව්වදින් අනිත් අය කරන අසාධාරණයක් තමන්ට පුළුවන්කම තියනවා නම් මහන්සි වෙන්න තමන් බ්‍රෑන්ඩ් එකක් වෙනකන් තමන් කරන තමන් බලාපොරොත්තු වෙන අංශයේ බ්‍රෑන්ඩ් එකක් වෙනකන් යන්න පුළුවන් නම් අන්න එදාට අර පිටිපස්සේ ඉඳගෙන තමන්ට hina වෙච්ච තමන්ව වටන්න හදපු ඔක්කොම අල්ලම තමන් පිටිපස්සේ එදාට තමන් මම අත්දැකීමෙන් කියන්නේ මොකද මාව මං ගැන මට මාව විවේචනය කරපු පිරිස අනන්තයි අප්‍රමාණයි නමුත් ඒ පිරිස වලට මම උත්තර හොයන්න ගියා නම් ඒගොල්ලන්ට උත්තර දී දීන්න ගියා නම් මම තාම පිටිපස්සේ හැරියරි ඒගොල්ලන්ට උත්තර දෙන්න නමුත් මම එතන නෙමෙයි මම උත්සාහ කරේ මම වටන්න හිටව මිනිස්සුත් එක්ක තර්ක කර කර ඉන්න නෙමෙයි මම උත්සාහ කරේ මම බ්‍රෑන්ඩ් එකක් වෙනහන් මම මගේ ගමන ගියා මං හිතන්නේ ඒක හින්දා වෙන්නේ නැති නාලක මාවාද තෝරගන්න නැත්තේ ජනවාරි පළවෙනිදා මේ වැඩසටහනන මම හිතන්නේ වැදගත් වෙන්නේ එතන දුව ජීවිතය කියන්නේ ඇත්තටම හොඳ තරංගයක් තියෙන දෙයක් ඒක සරලව නිකන් අර ඉස්සෙල්ලා කිව්වා වගේ රත්තරන් හැන්දකින් රත්තරන් පිඟානක කන එකක් නම් ජීවිතේ මං හිතන්නේ නැහැ ජොලියක් තියනවා කියලා ජීවිතේ ජොලියක් තියෙන පොඩි තියෙන්න ඕනේ අර එක දිගට ගලාගෙන යන ගංගාවල් ලස්සන නැහැ හිතනවා හරි ස්මූත්ලි යනවා කියලා නෑ එහෙම නෙමෙයි හොඳ වංගු යන ගංගාවල් හරිම ලස්සනයි ඒතර ජීවිතේ වංගු තියනවා නම් ජීවිතේ සාර්ථකයි මම මට ඔහොම කියනකොට මට මතක් වෙනවා මාව වටන්න හදපු පිරිස් අනන්තයි අප්‍රමාණයි නමුත් මම ඒගොල්ලන්ට නැවතිලා
උත්තර දෙන්න උත්සාහ කරේ නැහැ. මොකද ඒකත් අපරාධයක්. ඒ විනාඩි අපරාධයක්. ඒක මං වෙනුවෙන් නෙමෙයි මං අනිත් මිනිස්සු අනිත් මනුස්සය වෙනුවෙන් කරන දෙයක්. ඒකට අහු වුණ දෙයක්. ඔබට ඔබගේ අර අර කියන බ්‍රෑන්ඩඩ් නැත්නම් බ්‍රෑන්ඩ් කරන තත්ත්වෙට යන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඉනුට් ට්‍රයි කරන්න බ්‍රෑන්ඩ් එකක් වෙන්න. තව කෙනෙක්ගේ එතන ගිහිල්ලා බ්‍රෑන්ඩ් එකක් වුණොත් ඉතින් ඔයාලට කම්පිටිෂන් එකක් තියෙනවා. නමුත් ඔයාලට ඔයාගෙම තැනක බ්‍රෑන්ඩ් එක හදාගන්න පුළුවන් නම් මං හිතන්නේ එතන කම්පීට් කරන්න කෙනෙක් නැහැ. ඔයා විතරයි ඉන්නේ. අනිවාර්යෙන් ඔබ හොඳම සන්නාමය නිසා තමයි අද මේ දවසර මම ඔබතුමාව කැඳෙව්වේ. මගේ වාසනාවට අපේ දරුවන්ගේ මේ මව්පියන්ගේ වාසනාවට මම කතා කරද්දි සතියකට පෙර ඔබට ඉඳ තිබුණා. මේ වෙලාව කවුරුත් දැහැගෙන තිබුණ නැහැ. මම මාසයක් විතර තිස්සේ කල්පනා කරමින් ඉඳලා තමයි ගිය සතියේ කතා කරේ. ඔව් මට නම් කරන්න කිව්වොත් මහාචාර්යතුමනි මේ ලංකාවේ මා අගේ කරන සන්නාම හොඳම සන්නාම 10 නෙවෙයි 5 කියලා ගත්තොත් ඒ පහේ ඔබ ඉන්නවා. ඒක ඒ තරම්ම උසස් බ්‍රෑන්ඩ් එකක්. ඔබ ඉන්න ඕනේ තැන ඔබ ඉන්නවා. නමුත් ඔබ තියන්න ඕන තැන ඔක නෙවෙයි කියලා මම හිතන්නේ. ඒ ඔබ ඉන්න තැන ඔබ ඉන්නවා. ඒක ඔබේ කාරණයක්. හැබැයි ඔබ තියන්න ඕන තැන ඕක නෙවෙයි කියලා මම කියන්නේ. ඒ නිසා මම හිතන්නේ මාචාර්යතුමාට ඒකට අයිතියක් නැති වෙයි උත්තරයක් දෙන්න. මම ඒක ටිකක් පිළිතුරට ඉඳ නොතබා කියපු අදහසක්. ඒත් ඔබට අයිතිය තියෙනවා.